නාලිකාවතුලින් අදත් මම ඔයාලව මුණ ගැහෙන්න පැමිණියා. අද මම ඔයාලට කියලා දෙන්නේ විශේෂ කෑම. තේ මේසේ සඳහා සුදුසුයි හැකි ඉක්මනින් සාදා ගන්න පුළුවන්. කීර වඩේ සාදා ගන්න විදිහ මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ. අපි බලමු අවශ්‍ය කරන්නේ මොනවද කියලා. පාම් පිටි ග්‍රෑම් 500යි. ග්‍රෑම් 500කින් සාදා ගන්න අවශ්‍ය වෙන ප්‍රමාණය මම කියන්නම්. ඔයාලා කැමති විදිහට ඊට අඩුව හදනවා නම් මේ ප්‍රමාණ වලින් අඩු කරලා මේ යොදා ගන්න. මුකුණ වැන්න මිටි භාගයක් මේ විදිහට සිහින්ව කපාගෙන. ලුණු ග්‍රෑම් 100යි. අමිරිස් ග්‍රෑම් 50ක් සිහින්ව කපාගෙන. කැරට් ස්වල්පයක්. කරපිංච සිහින්ව කපාගෙන. එස්ට්‍රා ග්‍රෑම් 50යි. පිපුම් කාරක සඳහා ඊසිය රසානුව ලුණු අනාගන්න වතුර ස්වල්පයක්. අපි දැන් සාදා ගමු. පළමුවෙන් අපි ඇස්ට්‍රා එක මේ විදිහට පිටියකට එකතු කරගෙන කවලම් කරගමු. රසානුව ලුණු යොදා ගමු. පිපුම් කාරක අපි සාමාන්‍ය පොඩි හැන්දකින් මේ ආකාරයට ටිකක් දාගමු. කරපිංචා ටික මිශ්‍ර කරගමු. දැන් අපි මේක හොඳට මිශ්‍ර කරගමු. පිපුම් කාරකයි ඇස්ට්‍රයි සිහින්ව ලියාගත්ත කරපිංචා ටිකයි මේ විදිහට මිශ්‍ර කරලා දැන් අපි සිහින්ව ලියාගත්ත මුකුණු වැන්න ටික මේ විදිහට දාගමු. මේ වඩේ වල නම කීර වඩේ නිසා අපි මුකුණු වැන්න ටික හරිය දාගමු. මේ විදිහට අපි ලියාගත්ත ලුණු ටික මේ විදිහට එකතු කරගමු. අමිරිස් කැරට් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් මේ විදිහට සිහින්ව කපාගෙන ඒ මොකද වර්ණවත් කර ගැනීම සඳහා තමයි අපි කැරට් යොදාගන්නේ. දැන් අපි මේ සියල්ලම හොඳට මිශ්‍ර කරගමු. මෙන්න අපි දැන් කීර වඩේ සඳහා මිශ්‍රණය සාදාගෙන මේ අතේ ඇලෙන්නේ නැති විදිහට මෙහෙම හදාගෙන මේක විනාඩි 5ක් අපි පිපෙන්න තියමු. මොකද වඩේ එක පිපිලා ඉන්න ඕනේ. හින්දා ලස්සන පාට තියෙනවා. අපි බලමු ඊළඟට වඩේ එක හදාගන්න විදිහ. විනාඩි 5ක්. මෙන්න අපි දැන් විනාඩි 15කට ඉස්සෙල්ලා අනාගත පිටි මොල්ලිය කීර වඩේ සඳහා දැන් අපි මේ විදිහට ගුලි කඩාගෙන යම්බුරු තෙලේ බැදගමු. අපි කඩාගත් පිටි ගුලිය අවශ්‍ය ප්‍රමාණයට වඩේ එක සාදා ගන්න මේ විදිහට හදලා මේ වගේ මැදි පොඩි හිලක් හරි ගස්සන අපි තත්ත්වයකට එන තෙල් එකට මේක දාගමු. මෙන්න අපි දැන් සාදාගත් කීර වඩේ හරිම ලස්සන පාටක් තියෙනවා. හරිම සුවඳයි, හරිම රසයි. ඔයාලා සාදර බලන්න විවේක වෙලාවක බල්ල රස බල්ල මාගේ YouTube channel එකට subscribe කරලා සීනුව නාද කරන්න. නැවත මෙවැනි අලුත් video එකකින් මුණ ගැහෙමු. එතෙක් ඔයාලට තෙරුවන් සරණයි.